දැන් හදල පෙන්නන්ඩයන්නේ වටක සුප්ප එකක්. වටක දාල සුප්ප එකක් හදනවනම් අනි වාරේම හරිම රසයි. ඒ විදිහම ඉස්සනුද්දැම්ම තවත් රස වැඩිවෙනවනේද. ඒ නිසා මේ වගේ සුප්ප එකක් කෝමද හදන්නේ කියලා තමයි මම අද පෙන්නලා දෙන්ඩ යන්නේ. බලමු කෝම දෙේක හදන්න කියලා. ම අපිට අවශය වෙනවා තෙල්. ටික් අපි එකතු කර ගමන් තෙල් ටිකක් කියල කියෙනකට මේස හන්දක් වගේ දාගන්න ඒත් එම සුදු ලූනු එකතු කරගත්තා සේරදාගත්තා ඒත් එකම ලෝලූනු රෙට් පෙප එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න දැන්ඒට අපි එකතු කරේ තයින්. වියලි ද්‍රව්වයක් ඒකත් එක්කතු කර හොඳටම තෙම්පරාධ කරගන්න ඒකේ සුවන්ද තමයි එක ලස්සනට එන්නේ ඒකේ සුහඳ අපිට තේරේ. හොඳට තෙම්පරාදු වශය මේක තෙම්පරාධ කරගන්න. තෙම්පරාධ කර දැන් ඒයට අපි එකතු කරනවා. මේ බලන්න්න මෙතන උගුලොන්ට බලන්ඩ පුළුවන් හාල් මැස්සෝ. ඒ හාල් මැස්සො ටික හොඳට සුද්ධ කරලාඒ වැලි තියෙන නිසා හොඳට සුද්ධ කරලා ඊට පස්සේ ඒ. තෙරාධ වශයෙන් හොඳටම අම්බරල තෙෙන්පරාධකට දාගන්න. එක අම්රල දාගත්තා ඒත මේස හැන්ඩක් වගේ එකතු කරගත. ඒ හාල් මැස්සෝ ඉම්පස්වි එකතු කරන්නේ පූල් දෝ සිටික. හම ඔක්කොම ගලවල ස්පූල් දෝසිය එකතු කරලා එක පොඩක් වෙලාට තෙම්පරාධ කරගන්න ඉම් පසුව ස්ටොක්් එක අපි එකතු කර ග්ඩුනේ කෝප දෙකක් වගේ ස්ටොක්් එකතු කරගන්න කුකුල් මස කුකුල් මස්තම්බලා ගත්තර පරකමක් නෑ ඒම නැත්තං අපිට චිකන් ස්ටොක්් එක එකතු කරලා ලුණු සල්පයක්කු දාලා නිශ්්‍ර කර ගන්න. ඒත් එක්කම කහකුඩු එකත කරගන්නවා. දැ හොඳට නිිශ්‍ර කර තැම්බෙනක්ක්. හොඳට තැම්බිලා එනකොට බලන්න මේආකරයට හොඳට තැම්බිලා එන් ඩෝනෙ ඉන් පසුව තැබෙනකං අරින් ඩෝනෙ එතකොට තම එක හරි වෙන්නේ ඒක අන්තිමට තමයි අප එකතු කරගන්න ඉස්සන් ටික ඉස්සා වලාශරින් දාගඩ හොඳනෑ ගොඩක් තැම්බුණොත් ඒක හොඳට තියෙන්නේෙ නෑ එක රබ වගේ එනවා ඒ නිසා අන්තිමට ඉස්සටික දාගන්න ට කපලාවඋනත් රරි ලොකු කෑලිවල්ට උනත්තර එකතු කර ගඩ පුළුවන් එකත් එකතු කරලා දැ මේ සුප් එකට එක හදා ගත්තාම අපිට බලවුන් දැ මොුණ ද අපිය එකතු කර ගණඩ යන්න කල කිවිධනවා. පොල් කිරි තමයි කෝපයක් වගේ එකතු කර ඒත් මිශ්‍ර කර මෙ බලන්න මේ විශ්‍ර කර පොඩ්ඩක් වෙලාවට හොඳින් තැම්බෙන්න්නට හරින්න. උගලොන්ට කැමති නම් පොල් කිරිදාන්න පුල නැත්තං අපිට කැමති ෆ්‍රෙශ්මිල් කුුණ තරි දාගන්න පුුවන් ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ හොඳින් තැම්බෙනට අරින්න ටික වෙලාවට හොඳින් තැම්බුණයන් පස්සෙ මේ ආකාරයට අපි සුප් එක දාගත්තා. උගලොන්ට එකටඩිං යෝගට් එකතු කරනවා මැදට පාස්ලි එකතු කර කෑමටගන්න පුළුවන්ිට කැමති නම් ඒ. මේ ආකාරයට හදාගත්ත සුප්පෙක හරිම රසයි. ඒ එි ස්ටාටර්ක් හදන්ඩයන්නේ. ස්ටාර්ටරුත් එක් පේ හදාගත්තෝ සුප්පෙකදන්ඩ ඉසර ස්ටාර්ට මයි දෙන්නේ. එතකට සුප්ෙක දීල ස්ටාටර්රදීලා අපිට හදාගණ්ඩ පුළුවන් ඒ නිසාපිට බලන්ඩ පුළුවන් කට්ලට් තමයිම මහදන්ඩයන්නේ. ඒම නැත්තං අි ඕනෑ වෙලාවට අපිරහදනකට ස්පරිින්ග රෝල් සුනැතරි හදන්නඩ පුුවන් ඒ ස්පරිං රෝල් සල්ට වඩා ැම්ම හදල පෙන්නන්ඩයන්නේ. ඒ කටල එකට මාලු පාවිච් කරනවා නත්තා මස්සුන තරි පාවිච කරන්න ුවන්. පළමු අපිට තෙම්පරාධුවක් වගේ කරන්න තියෙනෙ ලු ග ූනු ත් එෙක්කම ඉංගුරු සුදු ලූනු තෙම්පරාධ කරගන්න. කරපංචි ටිකක් උදදාලා හොඳට තෙම්පරාදු කර. ඒක මාලුවලට එකතු කර ගන්න මාළු ර පොඩි ෑලිවලට කපාගත්ත මාළු ඒත් එක්කම අපි අලත එකතු කරලා හොඳට මිශ්‍ර කරලා මෙයාකරයට බලනි මේක හොඳටම මිශ්‍ර කරගන්න ඒත් එකකලුණු ගම් මිනිස්කුඩු ඒ මේ ටිකක් දෙහි යුෂතාලා හොඳට මිශ්‍ර කර මෙයාකරයට බෝලයක් වගේ හදලා හැන්දක් තියාගෙන අ හැන්දශ ප එකට වගේ අපි ගණ්ඩෝනේ ස්ෝනක වගේ අපි හදා ගන්නට තමයි මේ විදියට හදා කන්න. ඉන් පසු අපි කරන්නන්නේ මුණාද බිත්තරය දවටලා ඉට පසේ පාන්කුඩුවලින් දාලා හොඳටම බැද ගණ්ඩ. ඒ වගේම ෂෝට් කස් පේස්ටිය එකක් කරගෙන ඒ අ ස්ෝන එකේ උඩ කොටස හදා ගණ්ඩෝනේ. ඒ උඩ කොටස හදාගන්නට බලන්න මේ ආකරයට කටර එක දාල තමයි කපලගත්තේ රෝල් කරගත්තයම් පස්සුව දැම් මේ කටල ටක හදල ඉවරයිනේ ඒකට උඩින් බලන්න කොයියාකරයට අපි තියාගත්ත කෙල බැලුවොත් ඒකේ. අ අල ක්‍රීීමක හදන්න ඕොනේ අල පොඩි කරලා ඉට පස්සේ බටරුත් ලුණු ගම්මිරිස්කොඩු සුදු ගම්මිරිස්කුඩු දාලා හදල මෙයාකරයට හදාගත්ත ස්ටාර්ට. කෑමට ගන්න පුළුවන් අපිට ඉස්සරලාම සුප්ක දීලා ඉට පස්සේ ස්ටාර්ටර එක දීලා ඉන්පසුව ත්‍රීකෝස් මීලෙ එකකා කරයට මේ කෑමට දෙන්න පුළුවන් ඒ නිසා. ඔබත් මේයාකරයට හදලා රස බලන්නත් පුළුවන් ඔබ හදල රස බලන්න මේක පොඩි පොඩි දේවල් අපි ආපෝ තව වෙලාවක් අපි හදල පෙන්නමු අල ක්‍රීීමකහුකෝමද හදන්නේ කට්ලට් සෝමද හදන්නේ ඒ වගේම පේස්ශ්‍රී හදන්න එක්ිනයත් අපි හදන්න විදිහ පසුව බලප ඒ ආකාරයට ත්‍රීකෝස් නැත්තම් ෆෝකෝස් මීල එකක් වගේ හදනවනන් යට අපිට අවශය වෙනවා සුප්ප එකක්. සුප්ප එකක් දීලා ඊට පස්සෙේ ස්ටාටර් එකක් දීලා තමයි ත්‍රීකෝසාව ෆෝකෝස් මීල එකක් වගේ හදාගන්න පුළුවන්. ඒ නිසා අපිට කරන්න තියෙනෙමකද සුප්ප එකක් ඉසරලාම දෙනවා. සුප්ප එක දෙනකොටත් අපි කෝස් එකට ත්‍රීකෝස් ෆෝකෝස් මීල එකට විතරයි මේ වගේ සුප්පුයි ස්ටාර්ටර්හි දෙන්නේ සාමානයට බත් ෑක් මොනහරි දනවානම් ඒකට සුප් දෙන්නෙ නෑනනි. ඒ නිසා මේ කෝසිකක් කරනකොට විතරක් මේ වගේ සුප්ප එකක් හදන්ඩ අපි අතන පම්කින් සුප් එක හදලා තියනෙ කියන්නේ වටක්ක සුප්ප එකක් තමයි හදල තියනඒවගේම ස්ටාටර් එකට මම ස්වෝන් කට්ල ටකක් හදල තියෙන්නේ. ඒත් හුගලන් රස විනින්න පුළුවන් හදල බලන්ඩ එතකොඩ තමයි. ඔබට තේරෙන්නේමීක තියෙන රසේ ගුණේ වගේම. ැමත්තිද කියලා ගලම් බලන්ඩිපෑ හතිල බලන්ඩ ඉතකට එකතීරී.